නමසිය පනස්හයයි තුන්සිය විසිහය අභියෝගය නමසිය පනස්හයයි තුන්සිය විසිහය වැඩි කරනවද පහෙන් බෙදන්න කියලා කියන්නේ පහෙන් බෙදන්න ඔහු මේ පිළිතුර හරියාකාරව සඳහන් වෙනවද කියලා 19136.5.2 පිළිතුර නිවැරදි ඒ විදිහට තමයි අපේ මේ වාඩි වෙලා ඉන්න කැල්කියුලේටර්ස් ටික ඕනම ගණිතමය ගැටලුවක් දුන්නාම හරියාකාරව ඒකට පිළිතුර සපයන්නේ තව ඕනම කෙනෙකුට අපි අභියෝග කරනවා මෙතනට ඇවිල්ලා මේ අපේ වාඩි වෙලා ඉන්න කැල්කියුලේටර්ස් වලට ගණක් දීලා බලන්න අභියෝගයක් දීලා බලන්න මේගොල්ලෝ මේක හරියට විසඳනවද කියලා ඒකයි අපේ තියෙන විශේෂත්වය අපි ඔබට මතක් කරන්න ඕනේ සක්සස් මයින්ඩ් 1 වැඩසටහන තුළ ඔබගේ ගණිතමය හැකියාව වර්ධනය කරගන්න ඕන ක්‍රමවේදය තමයි මෙතනදී විශේෂයෙන්ම අපි ඉස්මතු කරන්නේ ඉතින් ඔබට ආරාධනා කරනවා ප්‍රදර්ශන භූමියේ නම් ඉන්නේ ඔබ ඔබේ දරුවන්ගේ ගණිතමය තත්ත්වය පිළිබඳව අසතුටින් නම් ඉන්නේ ඔබට තවත් ඒ වගේ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට හැකියාව තියෙනවා මෙතනට ඇවිල්ලා මෙන්න මේ ක්‍රමවේද මේ වැඩමුළු වලට සහභාගී වෙලා මෙතන ඉන්න කැල්කියුලේටර්ස් වගේ ඔබේ දරුවත් ඒ විදිහට ගණිතමය ඥානය ප්‍රගුණ කරන දරුවෙක් බවට පත් කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා මෙතනට එන්න අභියෝගයක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක ඉන්න ගණන්කාරයෝ ටිකක් මේ ගණන්කාරයෝ ටිකට ගාණක් දීලා බලමු කොහොමද මේගොල්ලෝ වැඩේ කරන්නේ කියලා. අපි මෙතනදී ප්‍රායෝගිකව අපේ දරුවන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්නනවා වගේම ඔබට මේ පිළිබඳව උනන්දුවක් තියෙනවා නම් වැඩි විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා නම් අපි ආරාධනා කරනවා අපේ වෙබ්සයිට් එකේ දෙනවා අපිට බලා ගන්න පුළුවන් ඇවිල්ලා www.successmind1.com කියන මේ පදවිය ඔස්සේ ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒ වගේම මේ වෙලාවේ මෙතන වෙන්නේ ප්‍රායෝගික කටයුත්තක් ඔබට පේන ඇති මාත් එක්ක දරුවෝ ටිකක් වාඩි වෙලා ඉන්න ඇත්තටම මෙයාලගෙන කතා කරනවා නම් මෙයාලා අපි කැල්කියුලේටර්ස් විදියට ගත්තොත් එහෙම ඒ තරම් ක්‍රියාශීලී විදිහට ගණිතමය ගැටලු විසඳන්න දක්ෂයි. ඉතින් ඒ නිසා තමයි අපි වරින් වර ඔබට සඳහන් කරන්නේ මේ ස්ථානයට එන්න මේ ප්‍රදර්ශන භූමියේදී ඔබේ ගණිතමය තත්ත්වය දරුවාගේ වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඊට අත්කල සපයන තමයි සක්සස් මයින්ඩ් 1 වැඩසටහන තුළ අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ඔබේ දරුවාගේ ගණිතමය කුසලතා වර්ධනය කරලා ඔබට සමාජයක් කරා යන්නට සාපෙළ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය මාවත හදලා දෙන්න අපි සූදානම් ඉන්නවා. අපි ආරාධනා කරන ඉතාමත් සුහදව මෙතනට ඇවිල්ලා බලන්න ප්‍රායෝගිකව මේ වෙන කටයුත්ත කොහොමද වෙන්නේ. වගේම මේ දක්ෂයෝ ටික මේ කැල්කියුලේටර්ස් ටික කොහොමද ඕනම ගණකට උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඕනම ගණන්කාරයෙකුට මෙතනට එන්න පුළුවන්. මේ ගණන්කාරයෙක් එක්ක කතා බහ කරලා මේගොල්ලන්ට අභියෝගයක් දෙන්න අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මංගිතරි මම කතා කරන්න පිරිසක් අපිට ඕනේ. මංගිතරි පස්සට යන්න ඕනේ නැහැ, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේකට අභියෝගයක් දෙන්න පුළුවන්. මට සංඛ්‍යාවක් කියන්න විතරයි ඕනේ. මේ අභියෝගය බාර ගන්න ලොකු සංඛ්‍යාවක් කියන්න කිසිම ගැටලුවක් නැහැ. බලමු මේගොල්ලන්ට මේ අභියෝගය දීලා ජයග්‍රහණය කරනවද කියලා. ඔබට පුළුවන් මේක සටහන් කරගන්න බලන්න මේගොල්ලෝ හරියට උත්තරේ දෙනවද කියලා. ඉතින්ලා මට ලොකු සංඛ්‍යාවක් සඳහන් කරන්න ඕනේ. මෙතනදී ගානක් සඳහන් කරනවා 78 625 78 625 වැඩි කරනවද බෙදනවද වැඩි කරන්න කියලා කියනවා වැඩි කරන්න කීයද 54 වැඩි කරන්න කියලා කියනවා අපි බලමු මේ කැල්කියුලේටර්ස් එකට පුළුවන් මේක ගණනය කරලා හරියට නිවැරදි පිළිතුර ඔබට ලබා දෙන්න. ඔබ පරීක්ෂාවෙන් ඉන්න ඕනේ මේ පිළිතුරත් එක්ක ඔවුන් ලබා දෙන පිළිතුර ගැලපෙනවද කියලා අපි බලමු පොඩි වෙලාවක් දීලා මේගොල්ලෝ කොහොමද මේක විසඳන්නේ කියලා. කැල්කියුලේටර් පොඩ්ඩක් මේකට පෙන්න. සූදානම් වෙලා තියෙනවා අපි බලමු අපේ කිනෙකුට ප්‍රකාශ කරන්න කියලා දරුවෝගේ නිවැරදි පිළිතුර මොකක්ද කියලා පරීක්ෂාවේ ඉමු ඒක නිවැරදිද කියලා බලන්න 42 45 75 නිවැරදි පිළිතුර ලබා දෙනවා ඒ තමයි ඔවුන්ගේ හැකියාව. ඉතින් මේ හැකියාව උරගාවලන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. ප්‍රදර්ශන භූමියේ සැරිසරනවා නම් ඔබ තවමත් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව නම් ඔබ උනන්දු වෙන්නේ. විශේෂයෙන්ම ගණිත විෂය තමයි අපි ප්‍රමුඛතාවය දීලා තියෙන මේ ස්ථානයේ මෙතනට එන්න ඔබගේ